යළිත් සටන වැඩසටහන අපි කතා කරමින් ඉන්නේ නව ප්‍රධානතවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සතිත් ප්‍රේමදාස මහතාත් සමගි. දැන් පත්වන නව ජනාධිපතිවරයෙකුට තියෙන ප්‍රධාන අභියෝගයක් තමයි මේ නගර සංවර්ධනය කරන එක. රට සියල්ල සංවර්ධනය කරන අතරතුර මේ අපි දන්නවා ප්‍රධාන නගරවල තියෙන මාර්ග තදබදයේ වගේම ජනතාව ඉන්නේ ඇත්තරම පීඩනයකින්. අපි කොළඹ නගරේ විශේෂයෙන් ගත්තොත් උදේ කාර්යාලවලට යන ජනතාව විශේෂයෙන් ඉන්නේ දැඩි ආතතියකින් මාර්ග තදබදයට අහු වෙනවා. මේ අලුතෙන්ම කතා කරන දේ තමයි ස්මාර්ට් සිටි, සුහුරු නගර සංවර්ධනය කියන්නේ. ඔබතුමා කොහොමද මේක හඳුනාගෙන තියෙන්නේ? විශේෂයෙන්ම වාහන තදබදය බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම වාහන තදබදය තුළින් අපි ගණන් හදලා බැලුවොත් පුද්ගලයෙකුගේ නිෂ්පාදන ධාරිතාවය රටට අහිමි වීම ගණන් හදලා බැලුවොත් මං හිතන්නේ රටේ ජාතික නිෂ්පාදන ධාරිතාවයට දැඩි ලෙස ඍණාත්මක බලපෑමක් සිද්ධ වෙනවා. එතකොට අපි කරන්නට ඕන දේ තමයි මම හිතන ආකාරයට ප්‍රවාහන පද්ධතියේ විවිධාංගීකරණයක් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ විවිධාංගීකරණය තුළ ජන සමාජයේ විවිධ කොට්ටාසවලට ඒ ප්‍රවාහන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් අපි දියත් කරන්නට ඕන. විශේෂයෙන්ම මෙගාපොලිස් අමාත්‍යංශය බස්නාහිර පළාත වෙනුවෙන් සුහුරු නගර සැලැස්මක් දැනටමත් සකස් කරලා එහි කොටස් කොටස් වශයෙන් ඒ සංවර්ධන ක්‍රියාදාමයන් මේ වන විටත් දියත් වෙනවා. ලේසි පහසු ප්‍රශ්නයක් නොවේ, ක්ෂණිකව විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නොවේ. නමුත් මධ්‍යකාලීනව දීර්ඝකාලීනව මේ තදබදයට විසඳුමක් ලබා දෙන්නට අවශ්‍ය ඒ සියලු සැලසුම් අපි සතුව තිබෙනවා කියන එක මම කියන්න කැමතියි. වැඩිහිටියන් දන්න ඒත් එලිපිට කතා නොකරන, දෙමව්පියන් දන්න ඒත් එලිපිට කතා නොකරන, තම ස්වාමි පුරුෂයා දන්න ඒත් එලිපිට කතා නොකරන. මට මතකයි ඔබගේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ කණ්ඩායමේ කෙනෙක් කිව්වා අපේ අපේක්ෂකයා ජාතික ආරක්ෂාව ගැන කතා කරනකොට සජිත් ප්‍රේමදාස සනීප ආරක්ෂාව ගැන කතා කරනවා කියලා. මේ කාන්තාවන්ගේ සනීප ආරක්ෂක තුවා පිළිබඳ ඔබ ආందోళනාත්මක ප්‍රකාශයක් කරනවා. ඇයි මේ වගේ ආందోళනාත්මක ප්‍රකාශයක් කළේ? මොකද්ද ඔබට තිබුණු නිර්ණායකයන් මේ පිළිබඳව කතා කරන්න? ඇයි මෙහෙම කරන්න හිතුනේ ඔබතුමාට? ඇත්තට අපේ සුරංග කාන්තාව සතු සමූහ අයිතීන් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කරලා අපි කාන්තා ප්‍රඥප්තියක් එළි දැක්වුවා. ඒ කාන්තා ප්‍රඥප්තිය තුළ අපි සමාජ ගිවිසුමකට ප්‍රවේශ වුණා. මේ රටේ 51.8% නියෝජනය කරන කාන්තා පරපුරත් සමග එතනදී අපි හඳුනාගත්ත දෙයක් තමයි ඔය ප්‍රශ්නයේදී හරියාකාරව ඒ ගතයුතු පීවර නොගැනීම තුළ කාන්තා පාර්ශ්වයට බරපතල සෞඛ්‍යමය ගැටලුවලට මුහුණ දෙන්න තිබෙන කාරණාව. ඒක තමයි මම ගත්තු ප්‍රවේශය. අපි හඳුනා ගත්තා මේ සංවේදී විශේෂිත තත්ත්වය තුළ එයට මුහුණ දෙන කාන්තාවන් හරියාකාරව ඒ අදාළ ක්‍රමවේදයන් අනුගමනය නොකරන නිසා එක පැත්තකින් ගැබ් ගෙල පිළිකාව හැදෙන ඒ කාන්තාවන්ට ජීවිත අහිමි වෙනවා. තවත් පැත්තකින් බරපතල වකුගඩු රෝග වැළඳෙන. තුන්වෙනි ආකාරයෙන් ඒ අයගේ ප්‍රජනන සෞඛ්‍යයට බරපතල බලපෑමක් සිද්ධ වෙනවා. එතකොට මේ මාතෘකාවට ප්‍රවේශ වන්නට ප්‍රධානතම හේතු තුන ඔන්න ඔය තුන. මම අහන්න කැමතියි පෙරලා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හැටියට අපේ කාන්තාවන්ට වැළඳෙන ගැබ් ගෙල පිළිකා වැළක්වන්නට කටයුතු කිරීම ජාතික අපරාධයක්ද? හරියාකාර ක්‍රමවේද අනුගමනය නොකරන නිසා වකුගඩු රෝගී තත්ත්වයන් නිර්මාණය වීම,
ප්‍රජනන සෞඛ්‍යයට අහිතකර බලපෑම් සිදුවීම. මේව ගැන හිතන එක ජාතික අපරාධයක්ද? මහා ලොකු වරදක්ද? ඒවට පිළියම් යෙදීම සුදුසු නැති දෙයක්ද? මම හිතන්නේ රටක් හැටියට අපි හැමෝම මේ උසස් විදිහට හිතන්නට ඕන. මේ විදිහ පරිණත ආකාරයෙන් හිතන්නට. දැන් බලන්න අර කාන්තාවන්ගේ විශේෂිත තත්ත්වයන් තුළ හරියාකාරව ඒ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන්නේ අපේ රටේ කාන්තා පරපුරෙන් 30%. එතකොට ඉතිරි 70% අපි නිකන් අමතක කරලා දානවා. අපි රටක් හැටියට අත්හරිනවද? ඉසේ නොමැතිව මේ සංවේදී ප්‍රශ්නේ දිහා බොහොම ප්‍රගතිශීලීව බල මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න. ඔබේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාවට නැංවෙන බව ඔබ අධීක්ෂණය කරන්නේ කොහොමද? විශේෂයෙන්ම රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වීම උදෙසා ජාතික සංවර්ධන ජනාධිපති කාර්යසාධක බලකායක් අපි පිහිටවනවා. ඒ ජනාධිපති කාර්යසාධක බලකාය තුළ රටේ තිබෙන සියලූම අමාත්‍යංශ ඒ යටතේ ක්‍රියාත්මක වෙන ජාතික සැලැස්මක් ඔස්සේ අපි කාලසටහනක් සහිතව ටයිම් ටාගටඩ් ඉම්ප්ලිමෙන්ටේෂන් ප්‍රෝග්‍රෑම් ඒ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී දිනවකවානු සහිතව කාලසටහනක් සහිතව අපි මේ ජාතික ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා රටේ ජනාධිපතිවරයාගේ පූර්ණ ප්‍රධානත්වය සහ සහභාගිත්වය තුළ. ඔබ අපේක්ෂක වනි දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත කාරණා නිසි පරිදි ඉටු නොවුනොත් ඔබේ පාලන කාලයක් තුළ යම් හේකින් ජනතාවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් තත්ත්වයක් ඔබතුමා ඇති කරනවාද? අපි දැක්ක ඉතිහාසයේ පුරා මෙහෙම ප්‍රතිපත්ති ප්‍රකාශ ජනාධිපතිවරණ කාල සීමාවල්දී එළි දැක්වුණා. මෙය එවන්නක් නොවීමට ඔබතුමා වග බලාගන්නේ කොහොමද? මම ඇත්තටම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරවා පමණක් නොවේ. මම ඇත්තටම විවිධ විෂයන් සම්බන්ධව ප්‍රඥප්ති නිර්මාණය කරා. ඒ ප්‍රඥප්ති නිර්මාණය කරලා අපි සමාජ ගිවිසුමකට ජන සමාජයත් එක්ක එළඹුණා. යෝන් පරපුරු වෙනුවෙන් අපි ප්‍රඥප්තියක් ආරම්භ කරා. කාන්තා පරපුරු වෙනුවෙන්. ඒ වගේම අපි පාරිසරික ප්‍රඥප්තියකුත් නිර්මාණය කරා. එන්වයරන්මන්ට් චාර්ටර් එක. මට මතකයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනාවා කම්කරු ප්‍රඥප්තිය. විශාල ප්‍රසිද්ධියක් ලබා දීලා. හැබැයි අපි දැක්කේ නෑ ඒ කම්කරු ප්‍රඥප්තිය නීතිගත වෙලා වැඩපිළිවෙලක් ලෙස එළි දක්වන. ඒකටම වෙච්ච දේ මේ ඔබේ ප්‍රඥප්ති වලටත් වෙයිද? මම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අලිපාර යන පුද්ගලෙක් නෙවෙයි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගැන හොඳ අවබෝධයක් තිබෙන සියලුම දෙනා දන්නවා. යම් දෙයක් කරනවායි කිව්වොත් ඒ දේ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරපු පුද්ගලෙක්. මට කියන්න තියෙන මමත් එසේමයි. මේ වසර 4-5 තුළ අපේ ඉලක්කයක් තිබුණා උදාගම්මාන 2500ක් මේ රටේ ඉදිකිරීමේ වැඩපිළිවෙල. අපේ ඉලක්කයක් පසු කරගෙන අපේ ගම්මාන 2500කට වැඩි ප්‍රමාණයක් මේ කාලවකවානු තුළදී අපි ඉදි කරයි. ඒ නිසා කියන දේ කරන කරන දේ කියන වැඩපිළිවෙලක් තමයි මම අනිවාර්යයෙන්ම අනුගමනය කරන්නේ. අපේක්ෂකතුමනි සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමාගේ ජනාධිපතිවරණ සටනේ තේමාව එක්ව ඉදිරියට කියන තේමාව මොකද්ද? මේකේ තේරුම ඇයි? මේක යොදා ගන්න හේතුව අපි දොටුවා පහුගිය කාලවකවානු තුළ විශේෂයෙන් පහුගිය දශක ගණනාව තුළ අපේ රටේ ජනතාව අතර සහ පාලකයෝ අතර එකතු වීමක් ඒකාබද්ධතාවයක් තිබුණේ නැහැ. ඒ ඒකාබද්ධතාවය නොතිබීම තුළ අපි ඉදිරියට යනවා වෙනුවට අපි ආපස්සට ගියේ. දැන් බලන්න 50 ගණන් වල 60 ගණන් වල
සිංගප්පූරුව ආදර්ශයට ගත්තේ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව ආදර්ශයට අරගෙන සිංගප්පූරුව තමන්ගේ ඒ ආර්ථික රාජ්‍ය ප්‍රතිපත්තියෙන් සකස් කරලා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපිව අභිභව ඉදිරියට ගිහිල්ලා. එතකොට අපි ආපස්සට යනකොට සිංගප්පූරුව වගේ රටවල් අභිභව අභිභවාගෙන ඉදිරියට ගිහිල්ලා දැන් පාලකයෝ වෙන්න හදන සහ පාලකයෝ කියන්නේ මොකද්ද? අපිත් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා. දැන් එතනදී බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි, අපේ රටේ අනාගතය රැඳී තිබෙන්නේ එකමුතු භාවය තුළ. එක්ව කියන වචනය තුළ ගැබ් වෙලා තිබෙන්නේ අන්නේ අර්ථය. අපිට කවදාවත් බෙදිලා කැඩිලා කොටස් වෙලා වෙන් වෙලා ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා ඒකීය ශ්‍රී ලංකාව තුළ හැම ජන කොට්ටාසයක්ම එකට එකතු වෙන්නට ඕන. ඒ එකට එකතු වීම තුළ ඒ නිර්මාණය වෙන සමගිය සහෝදරත්වය දැවැන්ත ශක්තියක් වෙනවා අපේ ඉදිරි ගමනට. ඒ නිසාම තමයි අද යුගයේ අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ එක්ව ඉදිරියට රටක් හැටියට ගමන් කිරීම. ඒ සඳහා නිසි නායකත්වය ලබා දෙන්නට මම ලෑස්තියි කියන එකත් මේ අවස්ථාවේ කියන්න කැමතියි. හොඳයි. අද සත්න වැඩසටහනට එක්තුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අපි සුභ පතමින් ස්තුතිවන්ත වෙනවා. සුරංග සේනානායක අසුම් සමරවීර, ස්තුතියි ඔබට. ඡන්දය කියන්නේ ඔබේ අයිතියක්. ඔබේ අයිතිය බවට පත්වෙන්නේ ඔබ තෝරාගන්නේ ඔබේ රට කාටද බාර දෙන්නේ, ඔබේ අනාගතය, ඔබේ දරුවගේ අනාගතය කාටද බාර දෙන්නේ කියන තීන්දුව ඔබ ගන්න නිසා. ඔබේ අයිතිය, ඔබ ඒ අයිතිය පාවිච්චි කළ යුත්තේ ඉතාම නිවරදිව ඉතාම සිහිබුද්ධියෙන් කල්පනා කරලා. එනිසා ලබන සෙන්සුරාදා ඔබ ඔබේ අයිතිය, ඔබේ ඡන්දය භාවිත කරනවා. ඔබ දැක්කා මෙවැනි දේශපාලන වැඩසටහන්වලදී මේ ජනාධිපති අපේක්ෂකින් ඉදිරිපත් කළ කරුණු කාරණා, ඒ වගේම ඔවුන්ගේ රැලිවලදී ඔවුන් ඉදිරිපත් කරනු කරුණු කාරණා, ඒ වගේම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ හරහා ඉදිරිපත් කළ කරුණු කාරණා දැන් ඔබ හමුවේ තිබෙනවා. ඉතින් ඔබට දැන් තිබෙන්නේ ඔබේ තීන්දුව නිවර්තිව ගන්න. අපි ඒ නිවර්ති තීන්දුව දෙස බලා සිටිනවා. හමුවෙමු යලිත් සතන කොටස් ආරම්භ කරමු.